අන් සු ඔබේ සිටි නේස්වාමි රූපවාහනී මධ්‍යහන ප්‍රධාන තෝතිරිිකාශයක් සම්ති. බලිම සිරස්ථර. ඔක්සින් මට්‍රික්ටොන් සයක් ඉන්දියාවෙන් ඇනවුම් කරයි. පලාත් අතට සංචරණ සීම අකුරටම නීති කඩකරන්නන්ට දැඩි ක්‍රියාමාර්ග. ගන්ඩ රසකට අලුතින් වදු. මුදල් අමාත්‍යංශුවයෙන් ගැසටුවක් මිලියන පණහකට වැඩි මත්‍රව්‍ය අත්තඩංගුවට ජපන් මුහුද මැද දෙකඩ වූ නෞකාව. කොරුණ ආස්ත්‍රිතියෙන් වාර්තාාවීම දිනෙන් දිනම ඉහලයමින් පවතින නිසා රෝග ව්‍යාප්තියේ දැඩි අවධහනමක් ඇතිවී තිබෙන බව සෞඛ්‍යංශය පෙන්වා දෙනවා. වැඩී වාතාාවරණයක් තුළ අකණ්ඩව පස්සනදිනටත් කොවිට් මරණ සියය ඉක්මවා වාර්තාාවීම යෙදිනයේදී සිදු වුණ. මේ අතර ඉන්දියාවෙන් ක්සිජන් මට්‍රක්ටොන් සේයක් මනදී කැනීමට රජය තීරණය කරතිබෙනවා. අවශ ොහොත් තවදුරටත් මිනදී කනෙම් සිදුකිරීමට කටින්තු කරන බව සෞ්‍ය මත්‍යංශෝ ලේකමරයා පවසෙනවා. ඒ දින තුළ මෙරටින් හඳනාගත් නවකරුණා සාධතිින් සංඛ්‍යාව, තුන් දහස් එකසේ පනස් දෙකක්. එම පිරිසන් දස දෙෙකු විදේශගතවසිට මෙරට පැමිණ පුද්ගලින් වනවා. එයනුව මේ දක්වා මෙරටින් හමුවී ඇති කොරුණණා සාධිතිින් සංකඛියාව, තුන් ලක්ෂහතලස් අටදහස් දෙසේ හැත්තවක්. ඒ අතරින්ති සටදහස් විසිද දෙෙකු රෝහල් ගත වී ප්‍රතිකාර ලබනවා. මේදක්වා සුව ලබායිති කරුණනා සාධිතින් සංඛ්‍යාව, තුන් ලක්ෂ හාරදහස් හයසේ විසි අටක් බවයි සෞඛ්‍යශ්‍ය පෙන්වා දෙෙන්නේ. හිදිනේද කරෝුණා මරණෙකසිය පනස් පහත් අවුරු කර තිබුණනා ඉන් මරණෙසිය කොළහක් වයිස අවුදු හැට වැඩි පුදගලින් බවයි සෞඛ්‍යශ පෙන්වා දෙන්නේ. එයනු මේ දක්වා මෙරට සිදුව කරෝුණා මරණ සංඛ්‍යාව පන්දහා සක්්‍යය හැත්තෑ පහක්. අලුතින් හදුන්වාදී ඇති කොරුණා රෝගින්, නිවස්තුල රඳවා ප්‍රතිකාල් ලබාති මේ ක්‍රියාවලිය තුළින් මෙවන් විට එකුළොස් දහසකට අධික පිරිිසිකට වෛත උපදෙස් සඇතුළු අනිකුත් පහසුකම් සැසීම සිදුවන බව සෞඛ්‍යශ පවසනවා. මේ දක්වා රෝගීන් අපි බලාගෙන තියෙනවා අනිවෙස්වල රඳවා හැබැයි තොරතුරු තාක්ෂණය ඔස්සේ යන සිිස්ට්‍රම එකක් මගින් සහ දුරකථන සංවාද මගින් තමයි රෝගීන්ගේ සියලු විස්තරපි ලබා ගන්න. රෝගී ෙකොළොස් දාහකට ආසංක්‍රමාණයක් බලාගනිමින් රෝගීන් ඇත්තට ම අපි රෝහල් ගත කරලා තියෙන්නේ පන්සියගානක් පමණයිග තමයි සතුටු දායකම කාරණය මේක විශේසාජිමෛදරුන්ගින් සැදුම්ලත් උපදේශන මාලාවක් ලබෙන විශේෂිත සේවාව. ඔබගේ පලාතේ සෞඛ්‍ය වවිද නිර්ධාරිත්තුවා මා. මේ සඳහා ්‍රියාපදිංචි වියතුයි. එත්තකොට තමයි දහතුනා යනුව කියන දුරකතනය අංකය ඔස්සේ ඔබට වෛද්‍යවරය හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහම නැතුූ දිනදා මහජනතාවට මේකට සම්බන්ධ වෙන්න බැහැ. මේ අතර මක ආවන්න පැල්දීමකින් තොරව. නිවස් වලින් පිටතර නොයින් ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කන්න ලෙස කොතරම් දැනම් දීම් කළද. ඇත පිරිස් ඒ කඩකරමින් කඩියුතු ක ආකාරය අන්රාතු ප්‍රප්‍රදේශ දී මෙසේ දක්නට ලැබනාා. ල් ූලි රෝහले සැකසු නවකරரோணාපතිකාරවාட்டுුව ජනත අතයට පත්කිරීම, රාජෝමත ශන්ද රාජභක්ෂමහතාගේ ප්‍රධානත්වෙන්සිදව. ශ්‍රri ංකා පදුජන இஞ்சனர் පරමුණේ මෙහෙවීමෙන්, ஏ අං සම්ූර්ණ වාට්වක්ලෙස සකස්කරුණේ රපියය ලක්ෂහතලිස්පහක මුදලක් යහකරමෙන්. ඇඳන් විසිහතකින් සබන්විත එහි සියල් උපහසකම් පවතිෙනවා. ඇත බද ගම ස් රික් හල ක්සි ඩන් සපවම් පදධයක්ක් සවිකර, ඒ රෝහල් බදධාරින් වෙත භාතීමසද වනේ බද්ධී ගම ඉන්ද්‍රසාර පරිවෙහි අධිපති පූජ්ජ කරදේවල වචරනාාන ස්වාමින් වහන්සේගේ අසුුවවෙනි ජන්ව දිනේ නිමිතිකරගෙන. අමරිකාවේ මසෝරි ෞද්ධ විහාරධපති, පූජ්ජ තවලම බෝධස්සාමන් වහන්සේමෙන්ම ව්නාම විහරස්ථානයේ දායික පිරිස මීට මෝලිකත්වයගෙන කටයතු කලා. න්නත් කරන වැඩපිවල තවදුරටත් ව්‍යාප්තකිරීමට රජය පියවරගෙන තිබෙනවා. ජංගම එන්නත් කරනේද සිදුවන්නේ යුදහමුදාවේ දායකත්වෙන්. වයිසවරදුත් තිහ ඉක්මවපුූ සෑම පුදකලෙකුටම කඩනමින් කරෝනා මර්ධන එන්නත් ලබාදීම රජී අරමුණයි. ඕොවන රෝගල පෙලන දගලයින්ට මෙන්ම විධ අවශ්‍යතා සහි පුද්ලට ඔඕු රැදදි සිටිනස්ථාන තම ගොස්, කොරුණ ර්දන එන්නත් ලබාදීමේ ජංගම එන් අත් කරන වැඩ පිරිවෙල අධදිනේත ක්‍රියපමකයි. අදුරපපු වීදිය කෙල්වත්ත කොම කොටුව මරදාාන මාලිකාවත්ත සහ, කොම්ප්්‍ය වේතියන ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියත්මක බවයි යොදහමුදාව පවසන්නේ. ම ස්්‍රිකේ මෙතෙක් සිදුුවන්නතක් ලබාගෙන නොැති වයසෞරුදු තිහයට ඩිපුද්ගලින් සඳහා න්ත ලුසියා දෙවමදුර භූමේදී සහ ොලස්ට ග්‍රඩංගනයේ දී එන්නත් ලබාදීම සිදු වනවා ප්‍රාපොලස් කෝට් හාහ සහ කොළඹ මහනකර සබහවඒ අබද්ධවයි වැඩ පිළිවෙෙන ක්‍රියාවට නංවා ඇත කොළඹ විරමහා දව ුද්‍යන පරිශ්්‍රයේ යුදහමුදාවේ දායකත්වෙන් සිදු කරන එන්නත් කරන වැඩස දහන අද දිනේද රාත්‍රී දහය දක්වා ක්‍රියත්මකයි ඒෙ සිදුුවන්න තාවක් ලානුගත් වයි සෞරදු තිහට වැඩි පුදගලින්ට එම පරිශ්වයට පැමිණ එන්නත් ලබාගනීම හැකියාව පවතිනවා. පිළියන්දල සෞඛ වෛද නිල දහර කාර්යාලයේදී දවස පුරා සයින්ු ෆෝම් එන්නතඒ පළමු මාත්‍රාව ලබාදීම සිදුවනවා ඊයේ දිනේ ද විශාල පිරිසකට එන්නත් ලබාදීම සිදුකළ බව සෞඛ්‍ය වයිද නිල දහරී ඉදි කෙල්ලවලම මහතා සඳහන් කළා. අත වතු පාසල්ව ගුරුවවරන්ට සයි ෆෝම් නතේෙවන මාත්‍රාව ලබදීම කොටගල දෙමල මහ විද්‍යාලේදී සිද වනවා. පාසල් හතලි සේක ගුරුවරුන් දහසකට පමණ, මෙසේ එන්නත ලබාදීමටය තියොදා ඇති බයි, සෞකිවයිද නිල දහරි, කේ සුදර්ශන මහතා සඳහන් කළේ. යුදහමුදාවේ සහකොළඹ මහනගර සභහවේ මෙහෙවීමෙන් සුගදදාස්ස ක්‍රඩාගනේදී යින් ෆෝම් ේනතේවන මාතාවව ලබාදීම අධදිනේද සිදුවනවා. ලබගනිම සඳහා සැක වතු පිරිසක් ක් ටි ක් ලැබුණ. ත හක් ැගින් ව දලකට ලවික හ සු සේක අ නති ෙනවා. ෞ්‍ය ්‍යන් ශී ශේෂ විර් ණයක හ ො හ ද්‍ය හර ො දි හ සිදු ක විශේෂ විර් ණක පස ොහ අත් යි, ො කාශ ේෂ ො ජ තා प्रකාශ ක. පනොැවරදි මෙමසක කරුමුදල් ලබාගෙන එන්නත්කාඩ් පත් ව්‍යාජලස නිර්මාණෙක ඇ බට හවුර ේබෙනවා. මෙයන්තර ඒදි එවවිට ඇස්්‍රෝසනිකා අයින්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සිටි පුදගලින් ගැන ළස් ලක්ෂ හත්ත හයිදහරසියදොලහ. අ ලක්ෂ හත්ත හස් වසය තිස් නවයක් එහි දෙවන මාත්‍රාව ලබා ගෙනතිබෙනවා යිනෆෝම් එන්නතේ පලළමු මාත්‍රාව පුදගලින් අනුතුන් ලක්ෂ හතුන් දහස් අටසයනූ හන්දිනකුට සහ. එහි දෙවන මාත්‍රාව තිස්තුන් ක්ෂ අන හතර දහස් දෙසිය හතල එක්දෙනකුට ලබාදීමටයි පයවර ගෙනති බෙන්නේ. ස්පුට්නික් එනතේ පළමු මාත්‍රාවඒක් ක්ෂ පන නවදහසු එක්දිෙකුට සහ. එහි දෙවන මත්‍රාව දහතර දහස් පන්සී දහසය දෙෙනෙකුට ලබාති ඇති අතර ෆයිස එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති පුද්ගලින් සංඛාව දෙලක්ෂ පනස්තේ දහස් එකසිය විසි හක්. හි දෙවට මාතාව විසිදි දහස් අසිය හඇත්තේ හහිදනෙකුට ලබාති ඇති අතර, මොඩේනා එන්නතේ පළමු මාත්‍රාව මේදක්වා පුද්ගලින් හත් ලක්ෂ හැටෙක් දහස් එක සඇති හහිදිනිිකුට ලබාති ඇති බයි වසංගතරුග විද්‍යාශය සඳහන් කරන්නේ. පලාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක රීමට රජයතීරණය කරතිබෙනවා. යනු පලාත් සීමமாාවන් වල කටයතු සඳහා ත්‍රිවිද හමුදාවදේදවීමටයි රජයපියවරගෙන ඇත්ති. මෙ අතර සෞඛ්‍ය සේවාධ්‍යයක්ක්ෂ ජනටල්පරයා නිකුත් කරන ඇත්තැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත්කිරීමට අදාළු ගැසට නිේදනය ලබන සදුදාප්‍රකාසිිටපත් කරන බව අමාත්‍ය පවිත්‍ර වන්‍යා රජමහත්මය සඳහන් කලා. අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකන්ද. අවශ්‍යතාව අනුව පීක්ෂාවට ලක්කරන ලෙසට පලාාත් මයින්වල පිහිටවා ඇති මාර්ග බාධක ජංගම සංචාර සහ තුර පැදිවල නිලාාරට පදෙස්්‍රාදිී තිබෙනවා. එවාගේ ශ්‍රී ලංකා පොලිසිය සහහි ශ්‍රී ලංකා යදහමුදාවේ නෞක හමුදාවවෙෙහ ුවන් අමුදාවේත් සහය ලබාගෙන තිබෙනවා. යම් කෙනෙක් පලාාත් අතර පොදු ප්‍රවාහණ සේවා කටයුතු. එවගේ මගේ ප්‍රවාහණටුතු සිුදු ක ොත්. එවැනි රියදුරන් ෝදොතරුණ අතරකට ගැීමටත් එවැනි භස්්්‍රත ධිකරයට දිරිපත්කිීමටත්. තුුලබ. ඉට අමතරව පලාත් සංචරන සීමාවට පටහැනනිෝ යම්කිසි කෙනෙක් පළත්මයි මහ ගමන් කිරීමට පැමිියෝත් නිමයත් අත්තරංගල ගැනීමට ප්‍රියකරනුලබන. දිවෙන පුරා සீග්‍රීන් පැතිිය කොV වසංගතයේ පාලින කිීම සඳහා යේ මධ්‍යමරත්තු්‍රී සිට, පලාත් අතර සංචරණ සීම දැඩි කිීමට රජපිය වරගත්තා. පලාත් சீமாமாයි වල පොலிස් முறைபොලතර කිරෙනතර, ්‍රවිධ හමුදාවද පොලිසිේ සහහිට කැந்தවාති වෙනවා නව නේතිරීති අනුව පලාත් අතර සංචරණය කළ හැකේ අ්‍යවශ්‍ය සේවාවලනි අතවන කාරිමඩலවලට පමයි. ලාත් අතර ප්‍රවාහනසේවා නතරකර ඇත් අ්‍ය වශ්‍ය රාචකාරි සඳහා පමණක්, ප්‍රමාණවත් ප්‍රවාහණ පහසකම් සල සඇති බවල් රාජච්‍යමාත්‍යයදිලූ මුණුකම මතා පවසනවා. පලාාත තුල බස්රත සාහදුම්ලිය ධාවනය කරන්නේ පහුගියා ධාවනය කරපු ආකාරයට. ැදගම්න්වාර අපිට අවලංගු කරන්න කළ තියෙනෙ වැඩට යන්න අවසරදීලා තියනවා උදේ අටේ සිට දහය දක්කෝ. ඒ වගේ වැඩ ඇරෙන් අවසරදීලා තියනවා තුනේ සිට හයදක්කෝ මෙන්න මේ කාලාවරදිී තමයි යම් බස් අත ප්‍රමාණයක් සදුම්්‍ර ප්‍රමාණ පිධාවනෙ කරන ලාපොත්වන මේ කාල වෙලාවදී නතාවට මදි වෙන්න නැතිෙන් අපි බස්තද ොදවන්නට යුද කරනවා පලාද තුළ සියලු මදේ චකරලයේක කිංලියන් ැතුව. දධානියාට තමන්ගේ කාර්ය මණ්ඩලේ ආරක්ෂිතවගෙන්න්න ගෙන වැඩ කරන්නගෙන කාරනති පලවෙනිියටම මේක තේරුම් ඇරගෙන කටයුදු කරන්නට අවහෙම උනොත් දනතාවට අවශ්‍ය වන්න දුළ පරාත්තුලින්දම් අර මයිමටඇල් ඇතනින් බැහලවෙන මේක කරුත් වැඩක්නෑ පලත් අතර ගන් කිරීමට අවසර හිමි වන්නේ සෞඛ්‍ය රාය ගුවන්තුොටුපල ඇතුළු අත්‍යවශ්‍ය සේවා පෘෂිකර්මාන්ත සේවාවන්හි නිරත පිරිසහ ආයුජන මණ්ඩලේ අනුමත ඇඟලුම්කම්හලවල රැකයාාවල නිරත පිරිසඳහා පමණයි. පලත් අතර පොදු ප්‍රවාහන සේවාද සම්ූර්ණයෙන් තරක. තිබෙනවා රාජ මෙෙන්ම පෞද්ගලික அංශ කාරිමண்டලිය සவேයට ැந்தවීමද. අවශ්‍යතාව අනුව පලාති පිට පදිංච සේවකින් කැඳවීම බලය ආයතින ප්‍රධහනීට පැවෙනවා. පෞද්ගලික ්‍යපාරික ආහිතන වල කාහිම්ඩල සේවයට කැந்தවිය යුත. සෞඛ්‍ය ார்ගූ පදේශවලට අුව සේවාස්ථානයේ ඉඩ ප්‍රමාණය සැකිල්ට ගනමීමින්. බන සப்තම්බ පහළස් වන දායින් පස දස්ථන වලට පිවිසේෙන වයි සෞදතිහට පැඩි සියලු දෙෙන, ොID மර්ධන එන්නත් ත්‍රා දෙකම ගෙන තිබේ ෑ පරීක්ෂ කරන බව යොදහමුදා පතිවරයා අවධරණය කරනවා. සංචරන සීම දැඩිකිරීමත් සමග බස්නාහිර සහ දකුණු පලාතුවෙන් කරෙන බෙන්තරපාල මසල ැඩි පරීක්ෂා කිරීම් සිදුකරනආකාරය මිලස ැක ගැනීමට ලැබුණ. නිසි අවසර පත්‍රනුොමැති බොහෝවාහන අපසු හරවායවීමට අයිපොලිසිය කටයුතු කළේ. ලාවය පාල මසලද සංචරට සේමා පරීක්ෂාකිරීම දැඩිවසිදු කියරෙනාකාරය අපට දැක ගැනීමට ලැබුණ. ජාපනයනුවර ඒනවය மார்ගේ, இට பெரிய குළම් වූය මාර්ග ාධකේදීද වාහන පීක්ෂාකිරීම සිදුවූයේ මෙලෙසන්. හුණ ආරන සහන්ධ නීතිය ැඩිවක්‍රියත්මකකිරීමට ශ් ලංකා පොලසි තීරණය කරතිබෙනවා සෑම පුද්ගලෙකුම පද ස්ථාන වලද මුහුණ අවරන පැයුතුනා අතර, ඒ කඩ කරන්නට එරිහිව නිෝදහයින සහ රෝග වැලක්වීම ආන්‍ය පන යායට තෙමීමම, ශුලංකාව අපරධ නීතියට නීතිමේ පීවරගෙනවා නීතික ක්‍රියත්ම කිරීමම සදහසියු ප්‍රාදශ පොලස්ථාතිපතිවරන් වෙත උප ස් ලබදීම ද කටයුතු කරතිබෙනවා. නතාව සහරය තුරන් උද්ගත වැතිතත්වය හමුවේ මිලස අද හස් පල කළ. සානයගේ සරඩ සවිසක අඩි ඉ තිබගෝචවෙලාට තිබ සාමානයෙන්ට්‍රේනක පිත් කම්පට වන් එක දෙන්නයිතුන්දැය වගේ හිටියේ මහ ජතාව අඩි ගොඩක්හරය. ඒක හොඳයි එනොටිඉතින් අර වැඩට අන්න තින කට අන්නපනාරරි පසකම් කලසන්ගේ මිනිසු ජවත්කිරීම පළවෙනි කරණාව ඩෝනේද. මො රජය වුණත් අප පශ්නය වේ ඒ සහෝක ප දඩන ල ක්පම කරපල අපිටවන විදල ඉන්න කියනක ඒ අදහසේ නරකයි ැක ි. ඒ එචර පශසයක් නැහැ. සෞඛ්‍ය නීති පිළිපඇ පැදීම කැමැත්තෙම සිදුවනවන් තමයි හොඳ මිනිස්සවා ඕනකමින් මගරෙන්න්න වශසවල් තියෙන බොහ වෙලාට.තංචාන සීමමන්න් ධන හොඳයි ඒතුව අඩ හඳයි ටිකට මේ තාවටික් පාලනය වෙන්න මාසයක්කරි ලොක්ටව් එක කියන ජනතගන්න සයෝගේ ච්චරමන්නන් දකින්න ලැබෙනවා කියලා. ඒ සංචර්න්න සීමා දානෙ කාගෙන්වත් පලිග්ඩවත් නෙමයිනේ. අපි පරිසන් නොවුනොත්? අඩු න න ස් හො ද න හද ද තර ිට න්න න්න න හොදයි න්න ති හොඩ කරි පාල නේ ක් තු ර පලත් ම වි ර න්න නාවත් පොට තේරු ගන්න න දම දන් අපට පොලිසින් ගේ වනකට අ ජනතාවගේ පාස බල බස්ස නං හ වා. විශේෂ වෙළඳ බහන්ඩ මත බදු පනවින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට නිවේදනය අවලංගු කරමින් මුද ළමත්‍යංශී අති විශේෂ ගැසට් නිවේදයක් නිකුත් කරති වෙනවා. එම ගැසට නිවේදනය අනුව බහන්ඩකිහිපයක නව බදු පැනවම් සිදු කෙරුණ. හල්මැස්සන් සහ කරවල කිලොවක් සඳහා රුපියල් සයක, විශේෂ වෙලඳ බහන්ඩ බද්දක් ඒයටතඒ පැනවෙනවා. ළුහල් ඇට කිලෝග්‍රමයක් මද පැනවෙන බද් රුපියල් පණහ. කරක්කන් පි කිලෝග්‍රෑමයක් මද රුපියල් එකසය පනහක බද්දක් සහ අ අපට ිෝග්‍රෑමයක් මත රපියල් හැට දෙක බද්දක් පැනවෙනවා. ශුද්ද සෝඩියම් කෝයි හූ ලුණු කිිෝ්‍රමයක් ද ුපියල් හතලිහකබද්දක් පැනවීමටයි නව අති විශේෂ ගැසට නිවදනයෙන් කටයුතුයොදා ඇත්තේ. වෙන රමන්ම කිරිවල නි්පාදිත තැවරම් කිලොක් සඳහා පැවරෙන බද්ද රුපියල් අට සයාසුවක්. පසුගය දුළසුනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියත්මකයි. ගරුම් විදහල්පති වැටුක් විෂමතා ඒවත් කරන ලෙස රජයට බල කරමින් අන්තර ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන්කිරීම අද ආරම්භ වනා ගරු විදල්ප ට විෂ ත ටලක හිෙට විසු මල්ලා ක්‍රාත්මක කළ වෘතිය ක්‍රාමාර්ගය තවතරටත් පවතාගනයාමටයි ගුරුවිදහල්පති සගම් තේරණය කරඇත්තේ මෙම ක්‍රාමාර්ග හේතුවෙන් සිසුගේ න්යි ධ්‍යාපන ක්‍රමය මෙ වන විට මුලුවමින් මෑන හිටතිබෙනවා පසු ික්තුල මයිල්වලට විසුම් ලබාීමට පේවරකකා ලෙස රජයට බල කරන පෙත්සම අත්සන්කිරීම අද ආරම්කල බල් ලංකා ගු සංගමේ ප්‍රදහනලේකම් ජෝසෝ පිස්ටාලි මතා සඳහන් කලා. ඊට ගුර විදුහල්පතේ ෘතිය සම මෙෙන්ම තවත් ෘතිය සමතිිකිහිපයක් එක් සිටන බයි හ වැඩදරටත් සඳහන් කළේ මේ පෙත්සමදැන් අසන් කරන්න පටන්ගත්තා විතරයි ඒතා විශාල ප්‍රමාණයක්යි පෙත්සමට දැන් අසංකරතින මේ වෙනක කොටත්. මයිතන් ඒකෙන් පේනවායකට තින උනන්දුව. දැන් විශේෂයම අද. ියල ෘතියේ සමති ඒ එක බදෝමක පටන්ගත්තේ ආ්ඩුව පැහැදිලිවම ගුරු ස විවල්පවගේ ප්‍රශ්ටේ විසඳනවා එනට ප්‍රස්ශට්‍රේ තවත් ඇදගනයන්න උත්සාරීම ආණඩුව කරන්න ඇමති අනු කමිට දාලා කමිත්තුවට කාලරාමගන්න ඒය ඇදගනට තන්න ආණඩුව. ඒකර පෙන්ගේ ම්ෙන්න පැහදිලි අප කියන්නන්නේ ප්‍රශ ුදුමක් බදන ම ලාලපුරත්යවා උපරම ජනතාවක් පෙස්සමට එකකුරගන්න. ලංකාව වැඩීමම පිරිසා කසන් කරපු යිතිහාසික. Onlineඒ පිෂ එක බව්ට මේ පිෂ එක පත් කරන්න ඔබත් මේ එකතු වනගේ එකතුවෙන්න ආඩුටි කියනවා මේ අසන් කරන්න නිකන්න ෙමෙයි මේ රටේ සවාහසක් දවාදරුවන්ගේ දෑස්පාන ගුරුවරු විදුහල්පතිවර. හැට දසත්තේ කටයුත්ත්‍ර සූදාන එනිසා ඒ කටයුත්ත ගරුවරුට නිදහස කරන්න බොලගේ යාලුවන්ගේ ජාවාරම්කාරයගේ මඩිපුරුවණක පැත්තක තිල දැන් වවාහම මේ ගුරුවැටුරගලයට සාධරත්තරයක් ලබන කැමිලට් පට බදන නොවොත් මේ සටන සමාජ පරිවර්ත නරගලයක් දක්වාවත් යාහැකි සට බව් අවධරන ක ල රෘතියම පහරහ. ම ජයගහන ක න ප ා රන්ු. මත ගු විදහල් පතිගටල විසඳීමට යෝජනා දිරිපත්කිරීමට පත්ල ැබිේ අනකමටුව ඒ ුවිදහ පෙ ෘතිය සමතිකහි පයක්ක්සම සසාකච්ා පවැත්වා. තවත් සාකච්ාවතිකහි පයක්ද පැවැත්වීමට නියම තාතර එම සාකච්චාලි නතුරවා වසන් වාර්තාාව කැබිනේ මන්ඩරේඩ දිරිපත්කිරීමටයි එම අනුකමටුව තීරණය කරැත්තේ. ර ගංජාතෝගයක් සහ අයිස් මද්‍රව සමඟ සැකරුවන් තුන් දෙෙනෙකු යාපනය වැල්වැටි තුරේ ප්‍රදේශයේදී අතරංගොට ගැනීමට නාවික හමුදාව සමත් වනා නාවික හමුදාව වැැල් වැට තුරේ වෙරලතීරේ සිදුකළ පාමුර සංචාරෙදී කේරල ගංා කිිලෝග්‍රැම් එකී විසි හයක් හා මද්‍රව ිලෝග්‍රැම් දෙකට අධික ප්‍රමාණයක් සමඟ සැකරුවන් තුන් දෙෙකු කැබ්රතයක් ද සමග අත්තඩංගට ගනු ලබවා පොලතින් ආවරන තුනක පාර්සල් හැටක් ලෙස කේරල ගංචාතගේ අුරාති වූ අතර ප්ලාස්ටෙක් ඇසුම් තුනක සූක්ෂ මලෙස අයිස් මද්‍රාවේ කිිෝග්‍රෑම් දෙ එකයි ග්‍රෑම් තුන්සිියත් ෙක්‍රමාණය අසුරා තිබුණා. මෙහි වටිනාකම රුපියල් මලියන පණහකට අධික බවයි නාවික හමුදාව පවසන්නේ. සකරුවන් හා මද්‍රාවේ ඉදිරි පරිීක්ෂණ සඳහා වැල්වැට තුරේ පොිසිට බරදීමටයි කටයුතු කෙරුුණේ එසම ඉින්දිවාපුුවත් හාවසන් වනවාක්. pans paහසි අපගේ पनपतिका bala peruanana, ඔබ सुsa.